කිසිම වැදගත්මකට නැති පදවැලක් අසන ගීතයක් වෙන්න පුළුවන්. නිර්මාණ නිෂ්පාදන බවට පත් වුණාම ඔය தත්ත්වය උදාගෙන. ඒතර අද වෙනකොට ගීත 20000ක් හැදෙනවා ලංකාවේ දවසකට. Facebook පාව පාවිච්චි කරන විදිහ අපි තමයි ලෝකේ වෙනස්ම කට්ටිය. භාතිය සන්තෝෂ් ඇරෙන්න ඔය කිසිම කෙනෙක් ජනප්‍රිය නෙවෙයි. මගේ පළවෙනි සින්දුවෙන් තමයි රාජ්, රනිදු, අශාන්ති, ගයන්ත, රුමේෂ්, දුෂ්යන්ත් එන ලයිස්තුවක් තියෙනවා. ඒ ලයිස්තුවම පළවෙනි හිට් එක මගේ චින්ති රසරසිකී පළවෙනි වැඩසටහන ප්‍රසන්ට් කරේ මම. හැබැයි මං එකෙන් පලා යනවා. ඒ මෙලිකොට්ට දාලා එල බ්ලොක් කරලා වහන්න ඕනේ ලීක් නොවෙන්න. ඔක තමයි උන්ගේ කිඳ ගාඩි. අපේ මොනවද තියෙන්නේ? ඔන්චිල් ලයිට්, ටයර් ටිකයි, මකරෙක්ගේ කටින් ගිහිල්ලා පුකෙන් එන්නයි. අපේ එක කිඳ ගාඩන් එක ඇග්‍රිකල්චර් තියෙනවා. ඔයා සරල සමීකරණ වලින් මොනවද කරන්නේ? මේ ටයිල් දාන මිනිස්සයා මාසෙට ලක්ෂ 6ක් පඩි ගන්නවා. ඔත්තරගෙන උර ඉච්චර පඩි නෑ. හැබැයි උ ටයිල් බාස්නේ. जनता मोड़ वे ताकाल देशपालन लेरा गुटी गुना गुड़क दलि कपला प्रश्न तीन कल के तम वीधि नाटे माँ गहगड़ नग्गला सिंधु पिशिकल रैक दुर्ने पिशिकल रैक पुलवाय सामान्य अभी खरा खरवल कट कण की खंड यदि मेक नवत्ता उबाई कल रैक नहीं समाज तरण विनस मेकिन पेन एक एर्रियन आम रैगिंग वाली देशपालन पक्ष तमंग पाक्षिक प्रमाण मेडिकल कुपिधाने मे दिन्न मटन पचाई मे तुंग बल मेक नहीं विमद्यगत कराट विमद्यगत सल विमद्यगत रवींद्र रंदी जीवन कुमार तुंगे धनंजय सूर्य क्रीडावट मुनवाद अर्जुन रण तुंग मुनवाद वेडाने गोब पार्लमेंट तुरी गोब देशपाल अवृद्ध भाग पेंशन एव हरी नरक आदर्श अटक अलग महाअलांक बाबाव गारे को अट चंदे दुर्नी दहन मे दह अट की मुख्य दाने दाने मगे हितवत्ती है मुत्यारे मगे अट विश्राम पत्ती कर गोम गोमी मेतकाल वे गंपाइंग खरो जय सूर्य देख मिनस चंदे दी तीन मिनस गोब्बाई के गोव्य लक्ष्य अखिटिया मेती मेरा अट ये लक्ष्य खंड दी पिटरत्तरी अब उठा दिने देशपालन अट्ठा नंबर आफ हेड्स युवत दस लक्ष्य अखदन के अब गोव्यो पनस दाकड़ दौका तीन चंद पनस दाइन दीन गोवेट पेल कर पोदे पेरटेतना दक्ष पेरटेत स्वाभाविक तत्व हुद हूं कालगुणिक तत्व हुद देशगुणिक तत्व हुद रटको वैरसो युक्त अपीट हुद रटक खदान पुलवा एक एक वेंड नोदे देशपालन है कल्पना जीवत्ते සන්ත දුක නාරාල හැමෝම දන්න දුක අයියා අයබෝන් අයබෝන් දුක අයියේ අපි කතා බහ වටන් ගන්න කලින් මම අහන්නම් වසන්ත දුක නාරාල කියන්නේ කවුද ඔයා කිව්වේ කියලා හරි එතකොට මේ වසන්ත දුක නාරාලව සමාජෙ ගොඩක් දෙනෙක් අඳුරගන්නේ ගීත රචකයෙක් විදියට සේනානායක වෙරළියද්ද මහත්මයාට දීපු සිංහයාට බයයි ගීතේ ඉඳලා මෑත කාලේ බොහොම ජනප්‍රිය වුණු මේ इराज संहिता गायना करें मं सिलते गीते दक्वा गीत परंपरा गणनावक जनप्रिय गीत गायना कर गीत रचके ओ दंगी गीत रचके रद्द ने मंगे मे वेगे अडूनाट ने पहुगे अंतिम इराज की कतिरिनात्मलिया मटार काल के पाएन हेमने श्रेष्ठ गणनाडगन एक सिद्धि विनोदे मिसेला मैं वेदिका नाट्य खरुखी ने एक प्रकट कारण नाट वेदिका नाट्य मूल्य धर्मश्री भंडार नायक यक्षागमन के बी हेरद देवेनी महिंद विमलरत्नाधिकारी फरास प्रसन्न जीत बेसूरी दुर्दंड वे नाट्य नाग रंगपाल समय मम रूपवाहिनी तीरेटे हिंग मार इंत मम टेलीनाट्य विषय एक मेडिदे टेलीनाट्य मैं हाई हतकट वा रंगपाल इक इट पास मैं मध्य कर बाट पाते इट पास मैं गीत रच के मत एक अरे अभी पूर्वगत मल तीन पूर्वगत मल इवेकर सिंधु तुंगार सी गिम इट पास मैं तीन आए मल पूर्वगनी चुट्ट गीत रचने ऐतनी सतम अड़क रेप होगी और हताट तुल मम गीत विशेष अवस्था सदा इतना गीत रचना कर सिर्मा वलट कारण वेनुंग अब ये अतर को लीव लीव हेमेगा आयत
ඒ අර පළවෙනි ගුණම තියෙනවා ඉතින් මම හිතන්නේ ට්‍රෙන්ඩින්ග් නම්බර් 1 වෙන ගීතම තමයි මගේ අතින් ලියලා තියෙන්නේ ඔබම කියනවා මේ ට්‍රෙන්ඩින්ග් නම්බර් 1 වෙන ගීත මගේ අතින් ලියුණා කියලා ඇත්තටම සින්දුවක් හැදෙන්න ඕන දේවල් මොනවද ඒක මහා අමුතු දෙයක් නේ සමහර විට හොඳ ගීත පද රචනයක් තිබීම හොඳ සංගීතඥයෙක් සිටීම හොඳ ගායකයෙක් සිටීම කියලා හිතනවා නෑ මේ තුනේ මිශ්‍රණය හරි ගියේ නැත්නම් ඒ තුන් දෙනා දක්ෂුණත් වැඩක් නෑ ඔව් එනිසා ඒක වෙනස් ගීතය කියන්නේ වෙනස්ම කලාවක් කවියක් නෙවෙයි සංගීතයක් නෙවෙයි අපිට සුනිල්නාරත්න මහාචාර්යතුමා කියලා දීලා තියෙන්නේ ඒ කාලේ කවියත් සංගීතයත් මිශ්‍රව හැදිච්ච මේ මිශ්‍ර කලාවක් හැටියට මේක මේක ශුද්ධ කලාවක් නෙවෙයි ගීතය කියන්නේ ඒක එතකොට කිසියම් වැදගත්මකට නැති පදවලක් ලස්සන ගීතයක් වෙන්න පුළුවන් ඔව් දුනි ගුණේින්දම නැත්තම් ලස්සන පද රචනයක් කැත ගීතයක් බවට පත් වෙන්න පුළුවන් සමහරට හොඳ පද රචනය නිසාම ගීතය ප්‍රකට වෙන්න පුළුවන් අන්න ඒ වගේ වගේ ගුණ මහා ඒක අර විග්‍රහ කරන්න බැරි එකක් ඒ නිසා මේ ඒක පත් වෙන විදිහ තමයි වන්න කියන්නේ ඔබ කියන්නේ ගීත රචනය කියන්නේ විෂයක් ඔව් ඒක වෙනත් විෂයක් හැබැයි ඒක හරිය මේ අදාහ ගන්න පුළුවන් මේ හරි හතරස් කොටුවක තියෙන උදාහරණයක් හැටියට බලන්න දැන් ගත්තොත් එහෙම පරණකෝට් කියන ගීත රචනය පරණකෝට් ප්‍රෙඩිසිල්ලා පරණකෝට් ගීතේ ලියලා තියෙන්නේ මහාචාර්ය සුනිලාරත්න. ඔව්. ඊට පස්සේ පාන් කිරිත්තා වගේ ගීත ලියලා තියෙන ප්‍රේම කිරිත් අල්විස්. ඒ සංගීතත් කළ තියෙන සමහර සනත් නන්දසිරි මහාචාර්යතුමා වගේ අය. ඔව්. අපි හිතන් ඉන්නේ ඒ වගේ අය ගැති ලියවෙන්නේ කියන වෙනස් ගැති දැන් වික්ටර් රත්නායක ගොඩක් සින්දු ප්‍රෙඩිසිල්ලාට සංගීතත් කළ තියෙනවා. හැබැයි ඒව ජනප්‍රියෝ. ඔව්. ඒ වගේ දැන් අමරදේවයන්ගේ ගත්තොත් එහෙම තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න කිව්වම ඒක ගීතයක් කවියක් නෙවෙයි වචන ටිකක්. ඔව්. හැබැයි ඒක ගීතයක් බවට පත් වෙනවා තුන් දෙනෙක් අහුණා. කොමා පෙතු ඔබේ ආදරේ. ඒ වර්ස් එකේම තියෙන ඉච්චරයි. ඒක කේමදාසයන් විසින් ගීතයක් බවට පත් කරනවා. කොමා පෙතු ඔබේ ආදරේ කියන්නේ ගීත රචනාවක් නෙවෙයි. අනේ වගේ අදාහ ගන්න බැරි කලාවක් මට හිතෙන්නේ. දැන් ඒ වගේ නිර්මාණ බිහි වුණා. හැබැයි මේ ඒවා මේ පොඩි සදාතනික ගතියක් තියෙනවනේ ඉදත් මතකයි අදත් මතකයි අනාගත පරම්පරාවටත් ඒවයි යම්කිසි අර අපි කියන්නේ ටච් එකක් තියෙයි හැබැයි මේ අද කාලෙත් ගීත නිර්මාණ බිහි වෙනවා ඔබ කියපු ඒ ගුණ ටිකේ ගීත නිර්මාණවල තියෙනවා ඒවා ට්‍රෙන්ඩින්ග් වෙනවා හැබැයි ජනප්‍රිය වෙනවා ඒකට හේතුවක් තියෙනවා මේ නිර්මාණ නිර්මාණ වේගය වැඩි වෙනවා හැමදේම මම හිතන්නේ හැමදේකම වේගය වැඩි වෙන පටන් ගන්න ජනගහනය වැඩි වුණාම අවශ්‍යතාව වැඩි වුණාම අපි ඉලෙක්ට්‍රොනික වෙලා තාක්ෂණය දියුණු වුණාම මැනුවල් ඔක්කොම ඔටෝ වෙන්න පටන් ගන්නවා එතකොට අපි කැමති නෑ දැන් වාහනේ ගියර් දදයන් එතන ඔටෝ ගියර් එනවා ඊට පස්සේ අපිට ක්ලච් එක ඇක්සලරේටර් එක කකුල තියන්න කම්මැලි වුණාම මේකට ක්‍රූස් එනවා ඒ වගේ දිනුන උනාට පස්සේ කොහෙන්ද මේක නවතින්නේ ඒකේ ආසාවන් ඉවරෙනවා ඒ වගේ තමයි දැන් ඉස්සර සින්දුවක් හැදෙන්නේ එක ගායකයෙක් සින්දුවක් හදන්නේ අවුරුදු දෙක තුනකට සැරයක් ඔහුට එන සරල ගී වැඩසටහනකින් හරි උනන්දුවෙන් සංගීතයේ යොදවලා මැනුවල් ප්ලේ කරලා ගීතයක් හදනවා කියන්නේ මහා අමාරු වැඩක් ගුවන්විදුලි සංස්ථාවේ හැදෙනවා මිසක්ක පිට හදනවා නැක ලොකු වියදමක්. ඊට පස්සේ අපේ යුගයට එනකොට එර්ලියද්ද නිරෝෂා අතුල අධිකාරි වගේ අය ඒ પરම්පරාවට එනකොට ඒක තරමක් තව පහසු වෙලා ස්ටුඩියෝ කියලා જાතියක් ඇවිල්ලා ස්ටුඩියෝ සල්ලි ගෙවලා කරගන්න පුළුවන් ලොකු ගණන් නැහැ. ඊට පස්සේ දැන් වෙනකොට හැම ගෙදරකම ස්ටුඩියෝක් තියෙනවා. මේකයි වේගය. එතකොට සින්දු දවසට හැදෙන ප්‍රමාණය වැඩි වුණාම ඉස්සරේ හදපු සින්දුව මාර මහන්සි වෙලා හරි කල්පනාෙන් හදනවා වර්ධින්න බෑ. එතකොට ඒ සින්දු අවුරුදු නෙමෙයි ගානක් පවතිනවා. ඊට පස්සේ අපේ කාලේ හදපු සින්දුව අවුරුදු දෙක තුනක් පැවතුනා. සමහර අපේ ගීත තාමත් පවතිනවා තියෙනවා. අවුරුදු 20 30ක් දැන් මගේ සමහර ගීත වල අවුරුදු 20 පැනලා. හැබැයි අර කාලේ අඩු වෙන හේතුව තව මේ ට්‍රෙන්ඩ් එක එනකොට තව එකක් උඩින් දානවා. මෙහෙම දවසට ගීත ගණනාවක් ට්‍රෙන්ඩි වෙනවා. එතකොට අද වෙනකොට ගීත 20000ක් හැදෙනවා ලංකාවේ දවසකට. ඒ 20000න් කවුද ට්‍රෙන්ඩින් වෙන්නේ? එතන තරගයේ තමයි තියෙන්නේ. මම කියන්නේ දැන් ක්‍රියේටිව්ස් බිකම්ස් අ ප්‍රොඩක්ට්ස් කියන තමයි නිර්මාණ නිෂ්පාදන බවට පත් වුණාම ওই தත්ත්වෙ උදාහරණ. දුක කියන්නේ මේ අපි දන්න විදිහට සමාජය දන්න විදිහට අප්ඩේටඩ් කැරක්ටර් එකක්. හැම දෙයක් ගැනම ලෝකය ගැන එතකොට තාක්ෂණය ගැන දැනුමක් තියෙන කෙනෙක්. මේ දුකත් එක්ක මේ දේවල් ගැන අපිට සාමාන්‍යයෙන් බය නැතුව කතා කරන්න පුළුවන්. මේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුලේ
වෙන රටවල සංගීත ශිල්පයේ බොහොම පුළුල් තාක්ෂණය යොදා ගන්න විදිය නිර්මාණ බිහි වෙන විදිය එතකොට සංගීත භාණ්ඩ ඉන්ස්ට්‍රුමන්ට් යොදා ගන්න විදිය ඒවා අලුත් වෙන විදිය දවසින් දවස අලුත් වෙනවා දවසින් දවස ඒ තාක්ෂණය වෙනස් වෙනවා නිර්මාණ වෙනස් වෙනවා ඒ දේවල් මේ අපේ රටට පැමිණීම ලංකාවේ සංගීත ශිල්පයට පැමිණීම කොහොමද ඒ සම්භාවිතාවය මට හිතෙන අපේ රට වෙනස්ම රටක් හැම දෙයකින්ම අපි දැන් අපි යුද්ධය දිනුවෙත් වෙනම විදිහකනේ ලෝකේ කවුරුත් දිනන විදිහ නෙමෙයි කවුරුත් බෑ කියපු යුද්ධය අපි ජයග්‍රහණය කරේ ওই ලෝකේ තියෙන යුද තාක්ෂණය විදිහට නෙමෙයි අපේම අනන්‍ය ලක්ෂණයක් ඉතින් අපි හැමදේම මෙහෙමයි අර කියන වැදනේ අපේ රට හරි වෙනස් අපිට අනන්‍ය ලක්ෂණ තියෙන රටක් ඒකෝට අපේ අපේ කවි ගායනා ලෝකේ කොහෙවත් නැහැ අපේ භාෂාව කොහෙවත් නැහැ අපේ හැදියාව ඒතකොට ඒ නිසාම අපේ මිනිස්සු හරි වෙනස් ඒ නිසාම අපේ දේශපාලන වගේ දේවල් වෙනස් කරලා මිනිස්සුන්ට ලොකු රසවින්දනයේ අධ්‍යාපනයේ වගේ දේවල් වල ලොකු දේවල් කරන්න ඉඩ ප්‍රස්තාව අපේ රටේ නැති වෙනවා අපේ ජනතාවට මොකද ජනතාව මෝඩ වෙන තාක්කල් දේශපාලඥයන් ලේසි ඒ නිසා රසවින්දනයකින් තොර මිනිස්සු ඉන්න තාක්කල් පාලනයට හරි ලේසි ඒ නිසා අපිව අධ්‍යාපනයේම හසුරලා දෙන වෙනත් මාර්ගයක ඒ නිසා අපි හොයන්නේ කවුරු හරි කරපු දෙයක් කරන්න. අපිට දැන් හිතන්න දැන් අද වෙන්නේ එක වගේ සින්දුවක් ආවට පස්සේ හැමෝම හදන්නේ මේ වගේ සින්දුවක්. මේ වගේ සින්දුවක්. ඒතර අපිට ඇහෙන්න ගන්නේ ඔක්කොම එක වගේ. අපේ යෝගයේ පවා මට මතකයි බහතේලා සින්දුවක් කරාම මාත්‍යක ඊළඟට ඉරාජ්ලා එන්නේ අර වගේ එකක් නෙවෙයි වෙන එකක් වරේ. ඊට පස්සේ චින්ති එන්නේ මේ අර දෙකම නෙමෙයි වෙන එකක්. අශාන්ති එන්නේ තුනම නෙවෙයි වෙන එකක්. ඒක හැමම එක එකනා එන්නේ අරක නෙවෙයි. मंगलिए विविध निंदन हेन्दे अनीपत्तर नेत्र नेत्र मेपेन अहंकार नगर लीन अनीपत्तर पाया सदवतक तरह लीन विविध हेड गुला सा दिन अरवागे एकाकारी मेक इनवा ट्रेडिंग की फेसबुक पावश्यक अभी तम लोक विनाश कट सोशल मीडिया की भावित करना लोके विनाश्म अटक अमुतरटक्टे निर्माण हेमदयाम इतकोटे काकारीन इट पास तवक अम्मी ए पास दून वागे हाँ वीडियो गोत्मे वीडियो करा पटांगो एक मट तेरी अभी राक्षण गाने विधि ගීත නිර්මාණ කලාවතුලි සංගීතය ඇතුලේ රාජ්ට එතකොට චින්තිට අශාන්තිට මේ වගේ විවිධ පරාසයන්ගෙන් ඉන්න කට්ටියට ගීත නිර්මාණ කරලා දුකා කියන බ්‍රෑන්ඩ් එක හදාගන්න. මේ දුකා කියන බ්‍රෑන්ඩ් එක හදාගන්න මේ ෆලෝ කරාද කව හරි ලංකාවේ හරි නැත්නම් පිට රටක හරි කෙනෙක්. මට එහෙම තිබ්බේ නෑ මම හිතන්නේ මේ ගීත රචනා වේදී يعني බ්‍රෑන්ඩ් එකක් හැටියට මම කීප දෙනෙකුට ආදරේ කරාට ඒ අය ෆලෝ කරන්න හේතුවක් වුන්නේ නෑ මට මොකද ඒක තමයි ඔය වෙනකොට भारतीय सतोष अरे किसीम के जनप्रियाणी मगे पलवनी सिंधु इराज अनिधु अशांति गयंत रोमेश हूँ गो लिस्ट दुष्यांत लईस्तुस्ती है लईस्तु पलवनी हिट मगे चिंती इट पास अंदर आने मीन इतना मट यूल फॉलो हम बिना आधुनिक हेटे मागे इट अम तो ये आवेन ट्रेन मेक के हेटीट हेम हेम गीत रचना मगे विधि गीत रचना हेडे तिब्बे ना मट होना इन समय प्रश्न वेड अलुत अलुत पार कौर करब देसी उदय पार क्लीयर कल मट हेमने मट गोल कपागन एंडने इन सब फलो मट हेम इंटरनेशनल अभी हेम ड्रेव अगे अर हेमे हिटी आट मापी मे कऊद ए हिप हॉप कलावे इन आय आप देखाट एव वीडियो बेलवाट इवागे आर्टिकल्स की बट एम अनुकरण वेन्े मुखद मगे हेडे गण मगे सिंघल ने आप सिंघल हिप हॉप श्रीलंकन हिप हॉप की हदानूने मठम दौड़ में निर्माण के आदर कारण हरी सुंदर विद्यट भाविता करना एक विद्यट भाविता करना मैं आदर मातृका यदा पाविचकर विद्या निर्माण वेट अद पाविचकर विद्या दकी प्रेम विराव की हरी संकेतवादी भावित अभी पेरा इट वा हरी संकेत आदर संकेत हरी हंद दीयट हिम संकेतवत्ता अभी श्रृंगारे पवा हरी संकेतवादी कुमरी पास आलम सलूना वगैरह हे भाई
අපේ පරම්පරාවට තරමක් ඒක ඍජු ප්‍රකාශ වලට එන්න වුණා. හැබැයි කුණු හරප නෙවෙයි සමහර සාහිත්‍යෙම තෝරාගත් අපි නෝ දැන් මට සොකරි තෝරගන්න වෙන්නේ ඒ ගීතයට අවශ්‍ය ආවේශය තියෙන සොකරි තුල කියලා මට හිතෙනවා. සොකරි ගැන මම ලොකු අධ්‍යයනයක් කරලා තියෙන කෙනෙක් නිසා. සොකරි මගේ මාස්ටර් තීසිස් එක. එතකොට ඒකට මට දෙනවා ශෘංගාරය හොඳටම ලියන්න පුළුවන් සොකරිගෙන් කියලා. ඒ නිසා මම සොකරි උදාගත්තා සොකරි ගාව එහෙම මේ උපමා උපමේ සංකේත වලට වඩා තියෙන ඍජු ප්‍රකාශන. කංසා පිළිබඳ වචන එහෙම ලියවෙන්නේ ඒ නිසා ඒ වගේ. ඊට පස්සේ මේ පරම්පරාවේ මට තියෙන හැබැයි මට වඩා ඉත අලංකාර ලෙස ප්‍රේමණීය වදන් ලියපු අය තමයි මට හිතෙන්නේ කැලුම් ශ්‍රීමාල් නිලාර් කාසීම් සන්නස්ගල වගේ අය අතනොත් එහෙම ගීත මාර්ග දෙක ලියලා තියෙනවා. මගේ හැඩේ වෙනස් අර අද වෙනකොට තියෙන ප්‍රශ්නේ සියලුම පෙම්වතුන් මාර මේ පරාජය වෙච්ච ඍණ මානසිකත්වයකින් යුක්ත අර පිරිමියෙක්ගේ තියෙන පිරිමියගේ කඳුළු හරි වෙනස්නේ. පිරිමි අඬන්නේත් හරි වෙනස් විදිහට පෞරුෂයක් තියෙනවා. ඒක නැතුව අර හොටු බේරගෙන ඇඬිල්ල නිසා තමයි මට හිතෙන්නේ අද මේ ප්‍රේමය මෙහෙමයි වෙලා තියෙන්නේ. දුකාතින් කවදාවත් අඬන ගීතයක් දීවෙන එකක් නැහැ. ඔව් දැන් මං කියන්නේ විරහව ලියවිලා තියෙනවා. දැන් නින්ද නොවන හැන්දෑවේ සොඳුරු වෙන මොන තරම් කිව්ව. හැබැයි ඒක මම කියන්නේ ඔබ යනවා නම් එන නිමවුඩර ගම් මං ඉන්නම්. එච්චරයි. හරි. එතකොට මල්පැන් පොදක් වගේවත් ගත්තත් ඒකේ මගේ ආදරය සහ විරහව ප්‍රකාශ කරනවා. හැබැයි එහෙම වැළපෙන්න විදිහ එකක් මගේ අතින් ලියවිලා නැහැ. ලියවෙන එක උත් නැහැ. ජීවත් වෙන වැඩිම මොනවාද උනේ? මටද? ඔව් කාටද? මම හිතන්නේ ඔව් මකාට ජීවත් වෙන්න වැඩිම මොකක්ද? මම නම් කියන්නේ තෘප්තිය තමයි. අපි සතුට නොවුනොත් ඒ ජීවිතෙන් කිසි වැඩක් නැහැ. ඕනෑම දෙකෙන් තෘප්තිමත් වෙන්න ඕනේ. තෘප්තිය ලබන්නේ කලාව තුළින්ද එහෙම නැත්නම් කලාව තුළින් ලබන මුදල් වලින්ද? ඔය දෙකම සමානයි මට හිතෙන්නේ. දැන් කලාවම තිබ්බට තෘප්තිමත් වෙන්න පුළුවන්. කලාවේ තෘප්තිමත් වෙන සීමාව ඉවර වෙනවා එක තැනකදී. ඊට පස්සේ අපිට කන්න බොන්න අඳින්න පහසුකම් ඕන වෙනවනේ. එතකොට අපි දුක් වෙන්න වෙනවා සමහරලාට. ඉතින් මම ওই දෙකම බැලන්ස් කරගත්තා. ඒ කලාව තුලින් ලැබපු තෘප්තිය ඉවර වෙච්ච නිසාද මේ දැන් රාළ ෆුඩ්ස් පටන් අරගෙන මේ අපිට පළතුරු දෙන්න නැහැ කොහොමද මම ඉගෙනගෙන තියෙන කලමනාකරණේ ව්‍යාපාර මගේ උසස් අධ්‍යාපනය මගේ මාස්ටර්ස් විතරයි මම කලා කරලා තියෙන අනිත ඔක්කොම කලමනාකරණය සහ ප්‍රචාරණය සහ ව්‍යාපාර කලමනාකරණය. ඉතින් ඒතකොට ඒ වයනොත් මම මීට අවුරුදු 20ක ඉඳන් මම බිස්නස් කාර්යයක මගේ ක්‍රියේෂන් හවුස් එක ගාලා ක්‍රියේෂන් ප්‍රොඩක්ෂන් හවුස් එක ද අවුරුදු 20ක් ඒවෙන් තමයි ජීවත් වෙන්නේ. අතරම ගීත රචනා වගේ දේවල් වලින් අම්බෙච්ච සල්ලි පැත්තකින් තිබ්බත් මගේ වෘත්ති ප්‍රධාන වෘත්තිය වෙන්නේ මාධ්‍ය අලවිය. එතකොට මේ වැඩ වෙළඳ වැන්දීම හෝ වෙළඳ වැඩසටහන් හෝ ඒවා කිරීම. ඉතින් ඒකේ තව කොටසක් තමයි රාළ භෝජන. එතකොට දැන් අද වෙනකොට රාළ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. මම හිතනවා හැම වෙලාවෙම. එතකොට ওই රාළ කියන බ්‍රෑන්ඩ් එක ක්‍රියේට් කරගත්තේ වසන්ත දුක්ගන්නාරාළ කියන ගීත රචකයා ඊට පස්සේ ක්‍රියේෂන් හවුස් එක රූප රචනා මේ දේවල් හැම එකක් එක්කම ওই රාළ කියන කැරක්ටර් එක බිල්ඩ් අප් කරගෙන විශ්වවිද්‍යාලයෙන් ලැබපු අධ්‍යාපනයේ මේ දේවල් එක්ක එක මේන්ටේන් කරා. මට හිතෙන්නේ මම නොදැන පොසිෂනින් කියන එක අපි ඉගෙන ගන්නවා මේ බිස්නස් මැනේජ්මන්ට් වල. ඒ කියන්නේ පොසිෂන් වෙන හැටි ගැන මම මට ජීවිතේ මම ඒක ඉඳ තමයි කමත වගේ දේවල් තෝරගන්නේ. දැන් ඔගොල්ලෝ කවුරු නොදන්න කාරණා තමයි රසරසිගේ පළවෙනි වැඩසටහන ප්‍රසන්ට් කරේ මම. හැබැයි මං එකෙන් පලා යනවා. එතකොට නාරදලා තනුජල හිටියේ නෑ. නමුත් ඒක ශාන්ත වණ්ඩාර සමග අපි ඒක ෂූට් කරනවා. ගිහිල්ලා බම්බලපිටියේ මැජික් සිටි එකේ. ඒනවා මට හිතනවා ඒක කරලා හරියන්නේ නෑ. මගේ කොණ්ඩේ සහ මගේ හැඩේ භාවිත කරන එක නෙවෙයි කියලා මම ඉවසන් ඉන්නවා. අවුරුදු ගානක් නිකන් ඉඳලා ඉවර තමන් කාමත වගේ දේවල් ඒ හැඩේ හදා. ඊට පස්සේ ගම්බාරේ ශූර ගොවියා වගේ දේවල් වලට බර වෙන්නේ. මගේ මම කතා කරන සහ මං හැසිරෙන විදිය වෙනස් කර ගන්න පටන් ගන්න. ඒ මං ෆැෂන් වෙච්ච හැටි කියලා හිතන. මම චාට් ෂෝ එකක් කරන ප්‍රසන්ට කෙනෙක් වුණා නම් ඒ මගේ වැරදි මගේ ෆැෂන් කියලා හිතන. එතකොට දැන් මේ කලාව ඇතුලේ අත්දැකීම් තියෙනවා. සෑහෙන අත්දැකීම් තියෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රය ඇතුලේ සෑහෙන අත්දැකීම් තියෙනවා. මාධ්‍ය දැන් කියන විදියට නිර්මාණ රැසකට ආරම්භකයා මූලිකයා වෙලා තියෙනවා. එතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා මාස්ටර් ඩිග්‍රී එකක් ඒ දක්වා ගියපු කෙනෙක්. දැන් ගොඩක් අය මාධ්‍ය ඇතුලේ කලාව ඇතුලේ මාසයක් දෙකක් අවුරුද්දක් වැඩ කරලා මාධ්‍ය පාසල් පටන් ගන්න යනවා. එතකොට තව පිරිසක් බිහි කරන්න හදනවා. දුකාට හිතුන් නැද්ද මේ තව පිරිසක් හදාගෙන ඉන්න ඕනි කියලා? මට තියෙන එකම ප්‍රශ්නේ මේ හදන පිරිස කොහෙටද යන්නේ කියන ප්‍රශ්නේ. මේ ස්ටාර්ස්ලා බිහි වෙනවා. දැන් මියුසිකල් ෂෝස් වලට මේ ඉන්න අයටත් වැඩ නැතුව තියෙද්දි
තව තරු හද ඔවා හැදුනේ ඇමරිකාව ඉන්දියාව වගේ ලෝකේ ජනගහනේ වැඩි රටවල් ආයිඩියල් හැදුනේ ඇමරිකන් ආයිඩියල් ඊට පස්සේ ඉන්දියන් ආයිඩියල් ඒ වගේ දේවල්. ඒ හැදෙන්න හේතුව ඒ ජනතාවට කේට කරන්න කලාවක් කරුවනේ. ඒ තරම් සෙනගක් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ මිනිස්සු බිහි කරන්න ඕන හේතුව නා. එතන තමයි ස්ටාර්ස්ලා බිහි වෙන්නේ. ඒ ස්ටාර්ස්ලා බලෙන් බිහි කරවල තරු බවට වත් කරලා ඒගොල්ලෝ ප්‍රසංග බවට පත් කරන්නේ. मेगा टेन नाट्य वाले रंगपान मिनसून ये रटवा ये प्रश्न तिब्ब अभी अपे हेमने अपे ताम तिब्ब सूटी रटक अभी प्रेक्षक गारी हरी पूछी तीर्द इकट अदी मेवला गिहल गुडकाट वेडने तरह गेदला इन तीन तरह एवर दीतर तरह मतक हेम विन बे मीनसमी आने उगा हमार आयतन आराधना कर मैं आराधित देश के खेती है ना अब हम अकेडमी या पटांगा ना अकेडमी कितना तो मम्मा और उधर सी दिन इलीर दान कि पहाड़ पान सी इलीर दान ए पान सी कोई बैठक रहा तृप्ति अटे ना मना माँ दिखने का प्रश्न रसम इंदे ने उगाना ना मैं अब अकेडमी उगाना बैठने कैमरा संपूर्ण में कैमरा ऑपरेशन का उगाना बोलवा इधे मनुष्य मुखद कैमरा मन के नौन अड़ूगा कैमरा असिस्टेंट के नौन बैठने अम्मल सात लोग बलापुर अलमाई मध्य टेवाणी मध्य कड़ोनी टेलीविशन के पेनी सीटी हरी लोक वेड़ा हेटी जनता पीलिगान हिंदा हेमोम दोस्तर के इंजीनियर करान वगेम तरह मध्य कड़ोर दें उत्साह करना इन साम लम्माइट वीदा करना इन साम पाटमाल पटंगा इट तीन रालकीन कंसप्ट दुग्गना रालकीन चरित गमे गम मोडर्न विधि मार्केट करा ओ इक मार्केट खराकन ऊना खरा मठ ऊना तीन एक पाठ मैं मरियर मे हमसे सुखला विश्वविद्यालय दिन भावता कर लाने मम एक रईट दंग मेक मेक मैं बनी मेद मार्केट पे हिते वेरियट अदाल अर बंक पोजिशन मटे अदाल कॉस्ट्यूम मेक अदाल हेड अदाल गमिकम गता मट तेर एक वैल्यू एक मगे किरिया खव्य किरिया मार्केट मम की मार्केट ये भाषा मम अपे गमे मिनस भाविता कर हेटी नहीं भाविता कर टेलीविशन ने की मगिन गाता एक मार्केट करा कि होने नरक दे अने वसंत दुग्गना रे गीत रचना सामान्य विनास कोहे हुआ सामान्य मत के हित ने जाते समहारु गीत रचना उदाहरण बाय हितान देवत नती वचन हरी सुमट विदियट अरगने गीत रचना क्या तो राल फूड्स राल स्टोर मे नम इक पार है उन्होंने मंगा पीट मत के हिटिन देवा මේ කන්සෙප්ට්ස් කොහෙන්ද ඉන්නේ ඇත්තටම මට හිතෙන ඒක අර මගේ ජීවිතේම වෙනස් විදියට හොයා යෑමක් නිසා වෙන්නේ නැති මං ගලප්ප ගන්නකොට මොන හරි එකක් තමයි තින් මට උපතින්ම ලැබිච්ච නම දුග්ගන්නා රාල එතකොට ඒක රාල බවටපත් කිරීම ඒක රාල කියන එක මේ බ්‍රෑන්ඩ් කරගන්න විදිය ට මාර්ග කොහොම කොහම හරි පැහැදුනා එතකොට මං හිතන විදිය වෙනස් කරන්න කියන අලුතෙන්ම හිතන්න කියන මං බලෙන් කරේ නෑ මොකුත් मन जीवत्त हेट विनाती मन जीव मम मून दीप देवा मम हसीरीच पुडिकाल मग हसीरीच हेटि मग इगनगत् हेटि वा विनासा हितने वा विनास किलमाटे अन्नोकम अभी इगनगा कारण तंद फोमेट हेकट मीन उगा अध्यापन के मैं हतर पट उगा वाल लम्मी रव मंदे अंदी ऐना मुलईना रव कोट त्रिकोण अस्य जीवत् वाल आवो अरे इट पास मैंने हेड खाद यार वो मेको दुकाल मैं मटवन एक दुका पुटी काले गेवन को हेमोम दुका गमे हेमोम अनुराधपुरी हेमोम के अभी गमे काले हर सुंदर जीवित एक्तम सुंदर मट इधन एक तीन यार अभी अतीत काम हेमदे हर सुंदर विरह पाव सुंदर अंतिम ना तो एक हरी कास्ट भूमि मट हरी मट अंबे मिनस हरी मूपा इलाट पैदीच उड़काय निर्वास्त्र बुलाट का पिचीच मिनसु एक तृप्ति निर्माण कार्य हरी जोली कटोमेटिक हरी अभी चिट्ट कार्य हम गिहाँ शोक नहीं इट पास गिहाँ सिमीन तीन दीम अयो अपराध कटोमेटिक कटोमेटिक इन तीन दुष्कर्ता सीसी सारे मैं तीन दमी वर्धमान मेट का गुम का शुद्ध करो सीमें तीन ये एक निदास एक हिटी हिंदा मेहमार
वाकी वगैरह भय नीति निर्भय निर्व्याज वचन मट एन सहितुले एक तृप्ति जीवत्न पुरुना हरी ना महालुक चूडे अन्नी हरी दंगना हेम तेना वतर अरे टैप तीन कुलपाट तीन इला बल अगोस्त इतना अनुराधपुर हूरोपता आट का दी तीन दुष्कर्ता एन सा ये दुख सतुटीट विदगा තැම්වලේ හිතන්න හොඳ නැහැ ගමhari ජොලි කියලා. එතකොට මේ දුකා ඉස්කෝල යන කාලේ කැරක්ටර් එකක්. ඔව් ඕලෙවල් වගේ එනකොට ටිකක් ඉස්කෝලේ අනුරාධපුර සෙන්ට්‍රල් එකේ ටික දවසක් ඔය ඕලෙවල් පහ වෙනකොට වගේ ටිකක් පොඩි වැඩ දාන්න يعني අතර මම ක්‍රිකට් ක්‍රීඩකෙක් ඉස්සලා. මම අනුරාධපුර සෙන්ට්‍රල් කොලෙජ් එකේ අවුරුදු දෙකක් කැප්ටන් කරපු බිග් මැච් දෙකක් කැප්ටන් කරපු කෙනෙක්. එතකොට මම එහෙම දාන්නේ ස්පෝර්ට්ස් කරපු වසන්ත බණ්ඩාර. मैं गेम्स कैप हाउस कैप्टन हेड फ्रीफ हेट अगे दीवा दाने कला हेटी दाने नाट्य करवा कवि लियनवा बिती पुआत पत्र यार महाल आर्टिस्ट के हेटीट मम पपीन अब इसको हिटिया जगत विक्रम सिंह नालक अंजन कुमार वगे ये गोल कलाकार मम कलाकार मम प्रकटाई अनुराधपुर कैंपस क्रिकेट वर्ण हबी गुर्ते इट पास मत मे नाट्य जीवित क्रिकेट खाली आना दी मत मत प्रेम से रायपा सिंह हत्या कोच क्रिकेट मैच दवा सकार फुटबॉल के पैदे मत हेतु क्रिकेट हरियाणा मत खाली गुड़ा यमुकरासा नाट्य वेद नाट्य रिहर्सल शोस् तीन ये गेलो मैं क्रिकेट टर्निंग पॉइंट कैंपस मट हिदी गुड़ा प्रकट कलाकार हमसा मट जैक्सन एंथनी मुन गहनी कैंपस अवट पास कैंपस मत हेदनवा गाया तीन विरोधाकल गाया हेदनवा वेदिका वाल नगला तन मत विनाकर विश्वविद्यालय कैंपस वसंत दुग्गन्नारालगे विश्वविद्यालय जीवित एक दकी ओ मम मगे फलवे डिग्री जयवर्धनपुर विश्वविद्यालय वाणिज्य सह कलमनाकर पीठ मठ विश्वविद्यालय जीवित हर जोली कथा मगे विषयान हर कर्काशाई हमें मगे विषयां एडी हिटी ने मैं अंतिम आवृत्ति तो सब्जेक्ट दास्यालिए विषयान विषय दास्या अंतिम आवृत्ति मौलिया इक हेतु मैं नितरम इक इंगम्मार पटंगरंग रिकॉर्डिंग वेदिका नाट्य की पैक वेद गत मम हॉस्टल हिटियार सती दवास दिखतना इलिए इन सब परसरे आई बाहर परसरे आई मे उप संस्कृति दिख दिख मुंदर मिश्र आश्रयकर पूर्वांगा मैं हर विंदी अक् साहुंद मिश्र हिटिया विश्वविद्यालय बोल मीटर निधास तिब्बा निधास तिब्बा की आने आप सेमेस्टर्स वगैरह मे टर्म एक्साम्स तिब्बे इतक ये अभी दाँ हर विभाग हवा कल के लिए इकना हरी अभी सामाट मे देश हरी सीट पनाक देश सहभागी दी एक मट मट लभ विश्वविद्यालय वीधि नाट्य खंडा निर्माण करें जपुर परपुर निर्माण करी मम विशेष उत्सव अवस्था वाली प्रसांगिक एडवल्ट सहभागी आ साव ये वाले लिंदा वेद नाट्यकार विधि नाट्यकार मैं हर तृप्ति मत जीवित गतक विश्वविद्यालय रेडिकल दुखा विश्वविद्यालय थी अपुर परपुर के हत्यु नाट्यक पशु रंका विश्वविद्यालय के अदा पलवीन वीधि नाट्यक अभी पुलिस गुटी कल अभी अन्नतेर अन्नत भूम विप्लकारी स्थान विश्वविद्यालय बहुआम पेरा दिन गुट का इवा इवागे तेंग निशा सा शिष्यान अतर अरबूद गम शिष्य अरबूद एक विषदन मेदी हेला दलीपी पोली कपला इवागे प्रश्न एन कल के तब वीधि नाट्य गरी मट के नी रेडिकल का मतब विश्वविद्यालय शिष्य समाज ट्रेंडिंग टॉपिक के काक विश्वविद्यालय शिष्य मुनाद गराने मेगुल कुहटते यानी कोई उद्घोषण कराने खाते गहाने का रुवे मे देवल गए तम अद मे समाज मध्य प्रधान मध्य हमें एक बलागिनी ये दवस लगते हैं मतलब ये काल हम प्रवृत्ति वोट अद गए अभी स्ट्राइक करा कि विश्वविद्यालय प्रवृत्ति हरी नहीं मेरे अपने अपने हाँ खरी न्यूज़ की नहीं
අද පිකට් එකක් තිබ්බ පිකට් එකක් තිබිලා හතර පහ දිනේ හිරේ ගියා වගේ දෙයක් වුණොත් මිසක් මට මතකයි එකපාරක් එහෙම අපේ මිත්‍රව කීප දෙනෙක් හිරාඩස්සියට ලක් වුණා. මේක රූපහිනී විකාශය වුණා. ඊට පස්සේ සංවාද වලට ගිහිල්ලා පොඩ්ඩයි ඒක ගැන කතා කරන් කතා කරා. එරෙන්න මේ එහෙම දිනපතා පිකටින් තියෙනවා. පිකට් අද මෙහෙමයි අද ලිප්ටන් ඔරරව මෙහෙමයි කියලා ප්‍රවෘත්ති ගියේ නෑ. දුක රැග් එකට අහු වෙච්ච කෙනෙක්ද? අපේ ඔව්. ඒකට ඊළඟ බැච් එක රැග් කරන්න ගියා. ඒ රැග් එක දකින්නේ කොහොමද? මට උනේ මම මාව අහුනේ එකපාරටම විනෝදාත්මක රැග් එකකට තමයි. මොකද මං සින්දු කියනවා රෙහිමි කියලා දැක්ක ගමන් ඊට පස්සේ දිගට මම ලවුඩ් ස්පීකරයක් වුණා. මාව ගහකට නැගලා සින්දු කියන්න කියනවා. ඒක එච්චරයි. ඊට පස්සේ අර ෆිසිකල් කියලා එකක් තියෙනවානේ. ඒ ෆිසිකල් රැගින් වල මම වැඩි අහුනේ මගේ අත කැඩිලා ක්‍රිකට් ක්‍රීඩාවට කියලා මගේ අත කැඩිලා තිබ්බා. ඒක අත කැඩිලා හොඳ වෙලා ආසන්නෙම තමයි මම විශ්වවිද්‍යාලයට එන්නේ. ඒ නිසා මාගාතේ වෛද්‍ය වාර්තාවක් තිබ්බ හැම වෙලේම. මොකද ඩොක්ටර් කිව්වා මේ ඩිප්ස් ගහන්න එහෙම යන්න එපා. මේක හරියන්නේ නැති වෙයි කියලා. ඊට පස්සේ මම ජේෂ්ඨ ශිෂ්‍යයන්ට ඒක පෙන්නපුවාම ඒකාලේ බලන්න ඒක හරි වැදගත්. ටග් ගාලා බලලා අමුට ෆිසිකල් දෙන්න එපා කියලා කියනවා. يعني මට අර අතෙන් අත වෙහෙසන දේවල් දෙන්න එපා කියලා. සහ ෆිසිකල් රැග් දුන්නේ ෆිසිකල් රැග් පුළුවන් අය. දැන් මට ඩිප්ස් 50ක් ගහන්න පුළුවන් නම් මම ඩිප්ස් 50ක් ගහන්න කියන්නේ. එහෙම නැතු ගහන්න දෙන්නේ නැහැ ඒකාලේ. සහ මේ මහා භයානක දේවල් තිබ්බේ නැහැ. ගොඩාක්ම උනේ මට නම් සින්දු කියන්නයි يعني මම ලවුඩ් ස්පීකරේ ගහකට නැග ගහම අදකින් අද කපුගේ කැසට් එකක් දාපන් ගම මම දිගටම කපුගේ සින්දු කියන්නේ. හරි. එක සිද්ධියක් මට මතකයි කවුරු හරි කියන්නේ වැරදි කෙනෙක් කියන්නේ සීනියර් මේ රැග් කරන කෙනා හරි දැනුවත් නොවීම සමාජගත නොවීම තමයි ප්‍රශ්නේ. ඒක කරෝල කට්ටක් අවලා හිර වුණා. ඒ අපේ කාලේ ඒක තමයි ලොකුම සිද්ධිය වෙච්ච. බත් පිඟානක තිබ්බ කරෝල සාමාන්‍යයෙන් අපි කරන්නේ කරෝල කට්ට කන්න කියලා කන්න යද්දි මේක නවත්තන්න ඕනේ. බය කළා. රැගින් කියන්නේ එහෙම ගන්න. අර කරෝල අර කරෝල කට්ට කනගම් බලන් හිටිය. අර හිර වුණා. ස්පිතාල කියලා බේරගත්තා. නවකදේ කියන එක නරක එකක් හැටියට මම දැක්කේ නෑ. නමුත් මේ දැන් තියෙන සිද්ධීන් එක බලපහම ඒක මම හිතන්නේ සමාජයේ වෙනස් වෙනවා. සමාජයේ තරුණයන්ගේ වෙනසම මේකෙන් පේනවා. ඒගොල්ලන්ගේ ඇරියස් දැන් ගන්න හදනවා මේ රැගින් වලින්. විශේෂයෙන් මම දැක්ක ලිංගික පැත්ත ගත්තොත් එහෙම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට දෙන රැගින් තව භයානක තත්ත්වයකට පත් වෙලා තිබා. වීඩියෝ පාව අපිට පේුණා. ඒක මානසික රෝගයක්. ඒ කාලේ තිරියම සමහරු මේ රැග් සීසන් එකේ පැත්ත බලලා තිරිය නැතිව ඊළඟ පාර බැච් එක ආවම ඊළඟ නිකන් ලොකු ටෝක් දෙන ආවම කට්ටියක් ඉන්නවා කියලා මේ එන්න සහෝදරයා වාට රැග් කරන්න බෑ. මොකද ඔයා ගියවද රැග්ුන්නේ කියලා අයින් කරනවා. අන්න එහෙම එහෙම සිද්ධියකුත් තියෙනවා. දැන් මේ තත්ත්ව වෙනස් වෙලා තියෙන්නේ ඇයි? දැන් ඔබ දකින විදිහට එදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයයි අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයයි ලොකු පරතරයක් තියෙනවනේ දැන්. ඔබේම විශ්වවිද්‍යාලයේ මේ රැග් එකක් සම්බන්ධ සිද්ධියක් බොහොම දුරදිග යනවා. ඇත්තටම මේකට හේතුව වෙන්නේ මොකද්ද? මම කියන්නේම ළමයි වෙනස් වෙලා දැන්. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් බිග් මැච් බලන්නකො. අපි බිග් මැච් ගහපු අය පෙරඩ් ගියායනේ. දැන් බාන ඒ කියන්නේ දැන් පොඩි උන් නෙවෙයි. මේ පරිගණක සහ මේ භාවිතය නිසා ඒගොල්ලෝ දැන් මත් පැන් පානය කරනවා, ඩ්‍රග්ස් ගන්නවා. දැන් ওই විශ්වවිද්‍යාල සිද්ධියෙත් මම දන්නේ නැහැ මත් පැන් පානය කිරීමක් තියෙනවා ඔය ටයර් කේස් එකේ. ජීවිතේට කවදාවත් නවකෙක් එක නවකයාට මොනවාරි සින්දුවක් කියන්නවත් බීපු එකෙක් අපිට කවදාවත් සීනිය කෙනෙක් හම්බෙලා නැහැ විශ්වවිද්‍යාලේ. විශ්වවිද්‍යාලවල බීවා. විශ්වවිද්‍යාලවල බීවේ ඉතා සුළු පිරිසක් සහ ඒක උනේ ඇතුලේ කොහොමවත් මාත්‍රාවේ පානය කරන්නේ අපේ කාලේ. සාහිත්‍ය මහපොළ ශිෂ්‍යත්වයේ ගන්න අපි කොහොමද අරක් ඕනේ නේ කියලා වගේකුත් තියෙනවා. මං කියන්නේ ළමයි වෙනස් වෙලා. ඒ අප්ඩේට් ළමයි හරි අප්ඩේට් වෙලා කියලා නේ ඔකට කියන්නේ. අප්ඩේට් නෙවෙයි ඒක ඩේට් අප්සෙට් කියලා මම කියන්නේ. ළමයි තමයි තරමට වඩා එහා ගිහින්නේ. ඒ නිසාම දැන් අපිට මේ ඇප්ස් වලින් දකින්න හම්බෙන්නේ බොහොම විකෘති දේවල්. දැන් සෙක්ස් කියන එක අපි දකින්නේ දැන් හරි නරක එකක් හැටියට. ඒව තමයි ඇවිල්ලා විශ්වවිද්‍යාල රැගින් වලට ගෑනු ළමයිට කරන්න කියන්නේ. ඒගොල්ලන්ගේ තියෙන මේ සෙක්ස් ඇරියස් ඒගොල්ලන් අරගන්න හදනවා. ඊට පස්සේ ෆිසිකල් ඇරියස්ත් එහෙමයි. හොඳ ලස්සන කොල්ලෙක් දැක්කොත් එහෙම ඌ වට්ටන්න හදනේ. වගේ දේවල් නෙමෙයි රැගින් කියන්නේ. අර කියනවා හරියටම නම් ඌ අලු කරගන්න ඌ සමාජ අනුගත කරන්න පොඩි අවුලක් තියෙනවා නම් මිනිහෙක් සෝෂල් නැත්තම් සෝෂල් කරන්න මිනිහෙක් සභාවක් ඉස්සරහා සින්දුවක් කියාගන්න බෙවුලන එකෙක් නම් ඒක පුරුදු කරන්න වගේ දේවල් කරේ. දැන් රැගින් නැත්තම් සමාජට මම විශ්වවිද්‍යාලේ දිලිසෙන පුද්ගලෙක් නොවෙන්නත් පුළුවන්. හැංගිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ බැච් එකේ හිටියා රැග් වලින් බේරිලා හැංගිලා ඉඳලා කෙනෙක් දෙවෙනි අවුරුද්දේ වහබිවා. يعني යාළුවෙක් නැතුව. එයාගේ දුක සැප ෂෙයා කරගන්න නැතුව අපේ මිත්‍රයෙක් හිටියා බණ්ඩාරල වහබිලා මැරුණා. يعني රැග් එකේ අවශ්‍යතාවයක් තිබ්බා. දැන් තියෙන්නේ ප්‍රශ්නේ රැග් කරන අය රැග් යන කුමක්ද සහ තමන්ගේ මානසිකත්වය අඳුරගන්නේ. ඔව් දැන්
කරුණු කාරණා ගණනාවක් ඔතනට එනවා රැග් එක පිටිපස්සේ දේශපාලනයක් තියෙනවා එදත් තිබ්බා යම් යම් දේශපාලන පක්ෂ තමන්ගේ පාක්ෂික ප්‍රමාණය වැඩි කරගන්න කුප්පි දාන්නේ ඔකෙදි රැග් එකේ තමයි අල්ලගෙන රයිට් අපේ පක්ෂයට වැඩ කරන්න ඕනේ කියලා ඒ කාලේ ඉතින් අපිට එහෙම එහෙම උනේ ජවිපේ ඒ කාලේ තිබ්බා එකම පක්ෂයේ ජවිපේ වෙනත් විකල්ප කියලා තිබ්බා ඒ විකල්ප කියන්නේ ජවිපේ විරෝධී කියන එක ඉතින් ජවිපේ බොහෝ විට ඒ කාලේ විශ්වවිද්‍යාල යමක් කරේ ජවිපේම තමයි අපිත් ඒ ජවිපේට වැඩ කරා يعني අපි මොකද අර කියන්නේ මෙම්බර්ස්ලා නොවුනට ජාන තමයි පිටපරමුනේ මම වීදි නාට්‍ය කණ්ඩායම නිර්මාණය කරන්නේ ජවිපේ වෙනුයි මොකද ජවිපේ විශ්වවිද්‍යාල නියෝජනය වෙනවා අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය කියන්නේ ඒක ජවිපේ අපේ විශ්වවිද්‍යාල නා දැන් මේක ජෑම් වෙලා තියෙන දැන් හැම පක්ෂෙම අය ඇතුළේ ඉන්නවා එතකොට සමහර විට පක්ෂපක්ෂ අර්බුදයක් විශ්වවිද්‍යාල ඇතුළේ ඒ කියන්නේ තමන්ගේ දැහැ ගන්න බල පොර ගන්න පුළුවන් ඊට පස්සේ තමන්ගේ නොවන කෙනෙක් තමන්ගේ අදහසට යටත් නොවෙච්ච කෙනෙක්ට වැරදි විදිය රැග්ගයක් දීලා ඔහු විනාශ කරන්න පුළුවන් එතකොට තියෙන්නේ පරමාර්ථය අර ළමයා සමාජගත කිරීම නෙවෙයි නවකියාව තමන්ගේ පක්ෂයට ඇදලා ගැනීම ඒවත් ඒකත් වැරදියට අරන් දෙනවා මම කියන්නේ ඉස්සරහට ඔක තිබ්බා දැන් ඒක අර කණ්ඩායම් වැඩි වෙලා රණ්ඩු වෙලා ලොකු වැරද්දක් බවට පත් වෙනවා නවකියාට එතන දැන් නම් මට හිතෙන ලිමිට්ස් පැනලා තියෙන්නේ මේ නවකවදේ. ඔය එතකොට ඇත්තටම රැග් එකේ කැම්පස් එකට ඕනේද? ඒක තියෙන්න ඕනේ නියාමනයක් හෝ එහෙම දෙයක් ඇතුවද? ඔව් මම හිතුවා ඔක හරි ෂෝක් තියෙන්න ඕනේ කියලා. ඒකට හේතුව අර මම දැක්කේ මගේ බැච් එකේ මැරිච්ච වහබීලා මැරිච්ච මිත්‍රයා ගැනයි මට හිතුනේ. يعني එයා අපෙන් මිස් වුණා. ඇයි ආ රැගින් වල හිටියේ නැහැ. ඊට පස්සේ ආ ලෙක්චර් උත් ඇවිල්ලා පන්ති මුල්ලකටලා හිටියේ ලෙක්චර් රූම් එකේ. මිනිහා අපිත් එක්ක කෑම කෑවේ නෑ යනවා එනවා. ඊට පස්සේ ආ මොකක් හරි ප්‍රශ්නයක් ඇතුණා. एक शेयर कर बोलो गेदर गिल भाभी मेरा हेम बोलो रैगे हरी शो साम गो रैगे मट सिंधु मनोहर की आने पुलवा नटा पुलवा की जनगा ज्येष्ठ शिष्य रैगे की सा ये हों तिब्बा ना रैगे के परम हाँ मैं हाउना मत प्रश्न रैकराने कोहमद रैक कले उत्ते खाऊद मंग पे तिब्बा मे न्याय तिब्बा रैग ये वृद्ध रेग उन्न थी मैं वृद्ध रेखना देखते समकाल सौदर आया कैंपस इन्े सामान्यू बिस्स बिसेप हाथर आय हम कायशक्त अभी क्या मोराल के गेम इन कट्टी इतकोट मे मेदेवल सामान्य स्वाभाविक पुलवा इतकोट मेदेवल दरुण तत्व अनेक पावती राजेट हो अध्यापन क्रमेट पालने पुलवा मेमीट गोदना नीति अनुकूल पालने का अब विश्वविद्यालय अटे वर्तमान देशपालन वट पीट अवगन वसंत दुग्गन नाराले दखी को ओ मट हितेन्नी अभी अभी हेमदयाम करा कौर हर पत्कल इलाक तग्गल कट्टी से पेरल अभी हेमदयाम कर खिटिकालीन राज्यान तम अभी मैं पहुगी काल सीमा सर मट मदका हत्या कौर हरी हों हो नरकने पत्र पास मीन सुन हरी चांदेवरा पड़ी पड़ी सती अक् उत्सव पत्ल मदया कर पटांग आए और हाई हतकिंग तम चांदेन मदकें දැන් එහෙම නෑ දැන් මේ අද ඡන්ද යොරුණත් එහෙම ආය ලැබෙන සතිය තව එනවා පලාස් සභා හරි මොකක් හරි ඊට පස්සේ ඒකේ උරුතු ආය නගර සභා එනවා එහෙනම් මිනිස්සු ඉන්නෙම දැන් ඡන්ද 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 රණ්ඩු වේවි සහ රට රට හදන එක ගැන එක මිනිහෙකුට දීලා වැරදියෝ හරි එක මිනිහෙකුට දෙන්න ඕන අවුරුදු 10ක් 15ක් 20ක් දැන් සිංගප්පූරුව මේ ලීක්වෑන්ට අවුරුදු 23ක් දීලා තියෙනවා එහෙමයි හැදෙන්නේ නැත්නම් මේ එක දවසින් ගොඩ දැන් මේ නෑ සිංගප්පූරුව එස කවුරු හරි කෙනෙක් අපේ රටේ නම් පොඩි ප්‍රජාතන්ත්‍රවාදය කියනක වෙනස් දේවල් වලට යොමු කරාට ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක්ට මේ වැඩේ කරන්න පුළුවන් ද කියලා මට ලොකු අවුලක් තියෙනවා. ඩික්ටේටර් කෙනෙක් ඕනේ මං හිතන්නේ. හොඳ ඩික්ටේටර් කෙනෙක්. හොඳයි. කාලයක් තිස්සේ අපේ රට ප්‍රධාන පක්ෂ දෙකක් අතරේ පාලනය වෙනවා දෝලනය වෙනවා. ඒ අතරෙම මේ වර්තමානයේ නව පරපුර විසින් සමාජ මාධ්‍ය විසින් රැල්ලක් ගොඩනගන අපිට විකල්පයක් ඕනේ. අපි සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ කියලා. මේ සිස්ටම් එක චේන්ජ් කරගත්තොත් අපේ රටට ගොඩ යන්න පුළුවන්ද? ඒ විකල්පෙට එන කට්ටියත් පොඩි ප්‍රශ්නයක අර්බුදයක් ඉන්නවනේ. මේ විකල්පයත් එක්කෝ කාගේ හරි සල්ලි වලට විකිණිච්ච නැත්නම් අපි හිතන විකල්ප තුන්වෙනි බලවේගයක තියෙන ලක්ෂණ පෙන්වු නොකරන ඕන්න අතින සිද්ධ වෙන වැරදි ඕන් අතර අභ්‍යන්තර ප්‍රශ්න ඔක්කොම එළියට පේන නිසා තමයි මම හිතන්නේ විකල්පය ප්‍රතික්ෂේප වෙන්නේ. නැත්නම් විකල්පයක අවශ්‍යතාව මිනිසුන්ට තියෙනවා. ඒ විකල්පය හැසිරීම හොඳ නැත්නම් විකල්පය වුණත් මිනිසු ගන්නෙ නැහැ කියන එක තමයි පහුගිය මැතිවරණෙන් ඔප්පු කරේ. ඒ කියන්නේ මේ යන වාතාවරණත් එක්ක කල්පයක් යනකම් අපිට විකල්පයක් බලා ගන්න වෙන එකක් නැහැ. විකල්පයක පැහැය තිබ්බා මීට අවුරුදු ගානක් ඉස්සෙල්ලා ඒක නැති වෙලා ගියාම. විකල්ප පවා මේ අධිපතිවාදී දේශපාලන විසින් බිඳ දානවා. එකෝ මිලට ගන්නවා එහෙම නැත්නම් මිලට ගත්තේ අයයි ප්‍රචාරය කරනවා එයාලට අපි සල්ලි දෙනවා කියලා ප්‍රචාරය කරනවා නැත්නම් වකර යන්නේ එහෙම එයාලගේ වැඩවලට උදව්වට ඒගොල්ලෝ ගන්නවා
කවදාවත් මේ මේ ලොකු මේ මේ තියන දේශපාලන පක්ෂ දෙකේම ලොකු ප්‍රබලයෝගේ වැරදි අල්ලලා දුන්නේ නැහනේ තුන්වෙනි බලවේගේ. ඒක තුන්වෙනි බලවේ ලොකු අපලයක් මට හිතෙන්නේ. තුන්වෙනි බලවේග විසින් වැරදි කාර්ය පහුගිය කාලේ මහා බැංකුව හරි මොනවා හරි බ්ලා බ්ලා ඒ වගේ ඒ වැරදි කරුවන් නිශ්චිත කොට හරියටම වරහන් ඇතුළට දාලා මෙයයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබ්බා තුන්වෙනි බලවේගෙට. හැබැයි තුන්වෙනි බලවේගෙ බලන් හිටියා. ඒගොල්ලෝ නිකන් පොඩි සෙල්ලම අප කැරීර පටන් ගත්තා. මෙයාලා බේරන්න ටක් ගාලා මේ පැත්තේ කට්ටියල්ලන්න වර්දාම ගත්තා. මම කියන්නේ जनता विप्ते पेर पहलो मट हित रणिल विक्रम सिंह ने पेनीटा के लिए तम रणिल विक्रम सिंह सह कल अहुवे इन कोटम हूं सहोदर सिंह तवत् कट्टी इसके अरे व्यवहारिक वार्ता वक्त एक महेंद्र राजपक्स कट्टी इन बोलते मेघल अरे दिगोलो तेना पोडा मे कल दागमी मेकट उदरी का तुंगिनी बलवी मे दिन्न वाड़ा मटना पचाई मे तुंगिनी बलवी එතකොට සමස්තේ ඩීල් එකක්ද මේක ඩීල් එකක් පැහැදිලිව පේනවද තේනවා මේ වහාරික වර්තාව දීපු ගමන් මේගොල්ලෝ නිහඬුණා දැන් කො කො කවුරුත් අහු වෙන්නේ නැහැ දැන් ඒකෙන් කරේ ඔයා වැරද්දක් කරලා තියනවා කියලා දැන් මට ඔයා චෝදනා නගෙන ඉන්නකොට මන්ට අගල වගේ වැරද්දක් හොයා ගන්නවා කළා මම වාගේ හරද්ද පෙන්වන ෆයිල් එකක් දාලා එතකොට අපි දෙන්නම කතා කරනවා පොඩ්ඩක් ඉතින් දෙන්නම හිරයන්න ඕනේ නැහැ ඉමු කියලා එතකොට දැන් මේ සමස්ත දේශපාලන ධාරාව කෙරෙහිම මහජනතාවගේ යම්සි කලකිරීමක් තියෙනවා ඒගොල්ලොත් පෙරදි කළා මේගොල්ලොත් පෙරදි කරා ඒගොල්ලෝ අල්ලනවා කිව්වා ඇල්ලුවේ නැහැ දැන් මේගොල්ලොත් කියනවා මෙහෙම නැහැ දැන් වසන්ත දුක්ගන්නාරාල ඔබ මේ සමාජය පිළිබඳ දැනුමක් තියෙන අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් විදියට ජනතාව ගන්න ඕන තීරණේ මොකක්ද මගේ නම් ඉස්සලා තිබ්බ තීරණය මේ මන්නගේ මිනිස්සුන්ට තියෙනවනේ මේ කාටවත් කැමති නැහැ කියලා ගන්න ඡන්දයක් එහෙම තියෙනවා ලෝකේ මේ කිසිවෙකු නොවේ ඒසර ඡන්ද ප්‍රතික්ෂේප වෙනවා මම ප්‍රශ්න තියෙන ඉතින් ඒකත් අරුබෝධකාරී වෙනවා මන් දන්නේ අපේ आयतर संग्रह वाल मुना तीन विधिधान मैं हरिकमति मेरा कुमसारी स्वर कटे पालन विनोना इतकोट डिस्ट्रिक्ट विसी हाइट विशिपह विशापति उपत्कल ओंगे अटते परपाल सिद्ध विनोना हंद विधिमत् परपाल हर पत्नोना बुरा देशपाल उन्या वर्ग शत विशिपंद अट पला सभा नमयाई प्रादेश सभा अटदास इवागे मेबर्स की दाहकट पड़गे मिलियन बिलियन तुस्तना अवृद्ध पलासभा वेदांग अति से आप सेंट्रलाइज कर मिनियमत मिनिये कोलम टाइल लाइसेंट करो पलासभा लाइसेंट कर इवागे विमद्यगत कराट विमद्यगत सली बेदी अने विमद्यगत ये पड़ी वाहन सैक्रटरी नीलधारी कत्ता अरे सुधुअलिया की कथा हारी मे मे प्रभाकर पलासभाव दी अंत प्रभाकर पलासभाव युद्ध में आम ना तो आ पलासभा वसंत दुग्गनारे काले कलाक्षेत्र भूम लंगिंग हिटपू निर्माण करपू गोडे पड़ा देशपालन पत्र गिहि विविध तन हमला तीन परपाल क्षेत्र तन सन्नाम थानापति तन मेक होता इत मंग तेक मुहूर्त की अन्या तम तम देशपालन मत हेम पक्ष में मगे मित्र समकालीन सह मट कूड मट पड़ा देश सीनियर जूनियर इन मटे मुहूर्त की अन्बे वसंत दुग्गनारे प्रसिद्ध चरितया समाज पीलगत चरितया अध्यापन जनमक तीन चरितया समाज के अबोधक तीन चरितया मे सीलू साधक उबट देशपालन पक्ष देखेम कथा करा मंग इकट कमे मट हेम पोरों बे जनता मट चांद हम बे जनता मं कौर हर पोरों इट पास नायक पोरों खेडते मंग जनता विसर गिर हेमो समावगंड अब कलाकार गुडकर चंद्रिका पत्कर चंद्रिका उम कटे मास कीपे गेम चंद्रिका पावे इट पास गिम चंद्र दीप आपोगे इट पास इला महेंद्र पत्कर कटे इट पास ओम हेमो हेम अम्म 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 चंदेद कलाकर पत्र कटे हे भाई मंकी आने मंकर हर विन पेने हिट योत मन चंदे दिन विन मेड़ा मगे कुगल कारण मम चंदे दिन लक्ष्य यमुकर आहवला अट ए आहवला लक्ष्य बलापुर कड़कर मंक मग की आने लक्ष्य इतकोटे उपकी कलाकार समाज पिलगत चरते देशपालन पेनी सीटी युत देशपालन विषय पेने देशपालज्ञ विन कलावे युतक देशपालने मग किया गीते विरोध कल्प गीते मीनस हसुर अनुभव
ඒ තැන නැති කරගෙන මාලි ෆොන්සේකා මහත්මිය මොනවද කරේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපරාධේ වටිනා ගැහණියක් නේ පව් ඒ ගැහණු මම කියන්නේ රවින්ද රන්දිනේ මොනවද කරේ ජීවන් කුමාරතුංග මොනවද කරේ සනත් ජයසූරිය ගිහිල්ලා ක්‍රීඩාවට මොනවද කරේ අර්ජුන් රණතුංග ගිහිල්ලා මොනවද කරේ එහෙම මිනිස්සු ඉදාන ක්‍රීඩකෙක් ගියාම ක්‍රීඩාවට වේ කලාකරුවෙක් ගියාම කලාකරුවෙ වැඩක් නැහැ මේ ගොබ්බ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔබ කියන විදිහට දේශපාලනට යන්න තියෙනුණු සුදුසුකම් මොනවද මම කියන්නේ පරිපාලන ඥානය සහ මානව ගුණ මේදක මිස්ස වුණාම තමයි දේශපාලන ඥානය මට ඒ කාලේ මතකයි ඔය පරිපාලක හිටිය ඉස්සර අමර ඒවා මද්දු වගේ මිනිස්සු හිටියානම් මන්නේ රට يعني අමර ඒවා මද්දු වගේ ටීකේ දසනායක වගේ හිටියා ඒ කාලේ හොඳ මට නම් මතක් වෙන්නේ නැහැ දිසාපතිවරු ඒ දිසාපතිවරු දේශපාලඥ වුණා නම් නියමයි ඒ කියන්නේ හොඳ හොඳ ඇඩ්මිනිස්ට්‍රේෂන් දැනුමක් තියෙන ගම මාර්ග අර ගොවියොත් එක්ක ගිහිල්ලා වැඩ කරපු ගම්මුත් එක්ක වැඩ කරපු ගමේ මිනිස්සුත් එක්ක බුලත් ටිකක් කාලා හිටපු ඒක මේක උනේ අර ඇති මිනිහා දේශපාලනයකට ඇවිල්ලා වියදම් කරලා දේශපාලනය කරා දැන් උනේ ඊට පස්සේ මේක හම්බ කරගැනීම මාධ්‍යන් නිසා මෙලෝ රහක් නැති වුන් ඇවිල්ලා පෙන්ෂන් එක හදා ගන්නවා බානවා හරි නරකම කාරණයක් අවුරුදු පහක් ඇතුළත දේශපාලඥයන්ට විශ්‍රාම වැටුප දෙනවා කියන්නේ අනගෙන වහා අවලංක කර යුතුයි අපේ අපේ අම්මා ටීචර් කෙනෙක් අපේ අම්මා අවුරුදු 40ක් ගුරුකම් කළා ගුරුවරියක් හැටියට වැඩ කළා අම්මා මැරකම් පෙන්ෂන් එක හම්බුන්නේ අම්මා අම්මා 62 දී මිය යනවා අවුරුදු දෙකක් අම්මට පෙන්ෂන් එක හදා ගන්න බැරි අම්මා මිය ගියාම තමයි අපිට පෙන්ෂන් එක ආවේ ඉතින් මේ 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 ඉන්න ගොබ්බ දේශපාලඥයන්ට අවුරුදු පහකින් පෙන්ෂන් එකක් හම්බුනා ඒවා හරි නරක ආදර්ශ රටක පරිපාලකෙක් නැත්තම් අධ්‍යාපනය ඉගෙනගත්ත හොඳ රටට සේවය කරපු මිනිහගේ පෙන්ෂන් එක ගන්න උවයිලා පොලිමේ ඉන්නුන ඔබ කියන විදිහට මේ දේශපාලනයට වඩා පරිපාලනයේ බලවත්නේ ඔව් පරිපාලනයේ යම් දෙයක් කරන්න පුළුවන් ඒතර වසන්ත දුක්ගන්නාරාලයට හම්බ වෙනවා ජාතික චිත්‍රපට සංස්ථාව එහෙම නැත්තම් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මේ වගේ මේ ආයතනයක යම් කිසි මුල් පුටුවක් එහෙම නැත්තම් රූපවාහිනී සංස්ථාව ගුවන් විදුලි සංස්ථාව ඔබ මාධ්‍ය කලාවේ නිරත වෙච්ච කෙනෙක් හැටියට බාර ගන්න ලෑස්තිද ඔව් මම ලෑස්තියි හැබැයි කොන්දේසි සහිතව ඉතින් මට මෙන්න මේ මේ ක්‍රමවේද ටික තියෙන්න ඕනේ මම ඒ පරිපාලනය කරන තාක්කල් වැඩ පිළිවෙල මේකයි කියලා තමයි ඒක බාර ගන්න වෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ සමහර ආයතන වල වැඩ බාර ගත්තාම වැඩ කරන්න වෙන්නේ වෘත්ති සමිති වලට ඕන විදියට හරි වැඩ කරන්න නැති වුන්ට ඕන විදියට ඊට පස්සේ මුදල් ලැබෙන්නේ අනවශ්‍ය තැනට මගේ දේවල් ඔක්කොම පරිපාලනය කරගන්න දෙනවා නම් ලොකු බලයක් දෙනවා නම් මං යනවා එතකොට දේශපාලනයට කලාකරුවා එන්නේ තමන් ලැබපු ජනප්‍රියත්වය භාවිත කරලා තමන්ගේ ජීවිතේ ඉතුරු කොටස සාර්ථක කරගන්න මුදල් උපය ගන්න. ඕනේ දැන් ඒක ඉතින් හරි අවංකව අපිට තේරෙනවනේ ඇයි අපි දේශපාලනෙකට දැන් අපි හිතවත් පබාව ගන්නකෝ. ඇයි යාට ඡන්දය දුන්නේ මිනිස්සු? එයාගේ චිත්‍ර ටෙලි නාට්‍යයේ තිබ්බ ජනප්‍රියකමට. මොකද්ද ඒ දරුවගේ නම මේ උපේක්ෂා. ඉතින් උපේක්ෂා දේශපාලන වැඩසටහන ආපම 19 18 කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑනේ. මේක දාන්න මේ මගේ හිතවත් යා නමුත් යාර කියන්නේ මම කියන්නේ දැන් යාට විශ්‍රාම වැටුපක් තියෙනවානේ මේ රට කරපු ගොම්ම ගොන් වැඩේ තමයි මෑත කාලේ වෙච්ච ගම්පහෙන් එක කරෝ ජයසිරි දෙක දැන් මිනිස්සු ඡන්දේ දීලා තියෙන හැබැයි මිනිස්සුත් ගොබ්බයි කියන්නේ ඇයි මේ යාට ඡන්දේ දෙන්නේ යාට මෙයා අපේ පාලකවරිය වෙලා ආවොත් එහෙම මේක පාලනය කරන්න පුළුවන්ද යාගේ පරිපාලන ශක්තිය කොහොමද එහෙම බල මගෙන් කලාකරුවෙක් දේශපාලනයේ මේ හැක එහෙම වුණා එම්ජීආර් ලා හැමුණේ දැන් අපේ අය රවා කිව්වා වගේ ඊළඟට වැඩේට යන්නේ මේ ඒකෙන් මේකෙන් ගත්ත ගෞරවය තව ටිකක් හම්බ කරගෙන මේ පෙන්ෂන් එක හදාන යන්නම් කියන තැනට මිසක් ආ රට හදාන්න කාටවත් හම්බෙන්නේ නැහැ. දේශපාලන තන්ත්‍රයේ යම් යම් අර්බුදු තියෙනවා. රටේ මේ වෙද්දී ලෝකෙන් අපිට එල්ල වෙච්ච තර්ජන තියෙනවා. කාලගුණේ යම් කිසි බලපෑම් තියෙනවා. මේ හැම දෙයක්ම එක්ක මේ ලංකාවේ අනාගතය ඇත්තටම කොතනකට යයිද? මේ වෙලාව නම් මේ තියෙන වෛරස් එකත් එක්ක නම් මට නම් එහෙම නිශ්චිත දෙයක් කියන්න බෑ. හැබැයි මම හැමදාමත් මීට අවුරුදු 15ක 20ක ඉඳන් මම කියන්නෙම නිෂ්පාදන ආර්ථිකයක් හදන්න. අපි නිෂ්පාදන ආර්ථිකයක් හැදුවේ නැත්නම් අපි කවදා හරි අනාථ වෙනවාමයි. දැන් බලන්න හෙට අනිද්දාට කන්න ආවේ නැත්නම් බඩගින්න ඉන්න වෙනවා. ඒ බය තමයි මිනිස්සු මේ සුපර් මාකට් සුද්ධ කරගන්නේ. ඒක තේරුම් ගන්න නැහැ. සතියකට බඩු ගෙනියයි වුණා. මාසෙකට හාල් තියාගනි. අවුරුද්දක් කන්න නැතුනොත් එහෙම බෆර් ස්ටොක් නැහැ මේ රටේ. ලෝකේ හැම රටකම අවුරුද්දකට කෑම බීම තියෙනවා. ඕන ලාභ සොලුසලක් මොනවා වුණා. අපේ රටේ දවසකටවත් සතියකටවත් දෙන්න ආණ්ඩු කැම නැහැ. අපි ගිහිල්ලා සල්ලි වලට ගන්නවා මිසක්. මම කිව්වේ මේකයි හැමදාම නිෂ්පාදිත ආර්ථිකය කරන වවන්න. මම දැන් වවන්න පටන් ගයි දැන් ඔන්න. එහෙම වැඩක් නැහැ. වැඩි අස්වැය පැනලා ගියාට පස්සේ මේක කළා වැඩක් නැහැ. කලින් අපි වවලා තිබ්බා නම් දැන් තමයි තේරෙන්නේ අපිට යකෝ සෙමන්ටින් එකක්වත් අපේ දැන් ඉඳි කට්ටක් හදලා නැහැ. මේ රට එහෙම රටක්. මේ රට හිරමන්න හදපු රේඩියෝ හදපු
පාලි ෆියට් කාර් හදපු යකඩ හදපු කඩදාසි හදපු සීනි හදපු මාර රටක් මේකනේ ඒ කර්මාන්ත ඔක්කොම නැති වුණානේ 77 JR මේ රට බාර ගන්නකොට තිබ්බ කර්මාන්ත ටික අර බලන්න දැන් ඊට පස්සේ අපි විවෘත ආර්ථිකෙන් දිනුනෝ නම් මේවා තියෙන්න බෑ එක 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 වහලා 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 දැම්ම අදිනුන අපිට හැම කිසිම දෙයක් නැහැ හැමදේම රටින් ගේනවා තියෙන්නේ රටේ පවතින වාතාවරණයත් එක්ක ඔබ මාධ්‍ය වැඩ කරපු කෙනෙක් ගුවන්විදුලි නාලිකාව ගණනාවක රූපවාහිනියත් එක්ක සමීපව කටයුතු කරපු කෙනෙක් මාධ්‍ය හතර කොන හොඳට දන්නවා මේ සිටුේෂන් එකත් එක්ක මාධ්‍ය හැසිරීම කොහොමද මේ සමහර සිද්ධි බවගෙන ගන්න හදනවාද දැන් අපේ මාධ්‍ය මේ අපි මාධ්‍ය කියන්නේ මේ වෙනස් චරිතයකනේ දැන් තියෙන කාගේ හරි අවශ්‍යතා ඉටු කිරීමක් තියෙන channel හතරක් බැලුවොත් එහෙම හතර තම තමන් වැඩ කරන කට්ටියට අවශ්‍ය විදිහට හැසිරෙන්නේ एकम रै अटे प्रवृत्ति देंगे हाँ मैं हाँ कल बेलोते मेक देशपालन पक्ष तम हसी बहुम खन असतुटदायक अभी सोशल मीडिया के नम अतिशय असतदायक अन्न वेरदी मेसेजस् हंगी ऐसा मम टेलीविशन मम बला प्रधान माध्य यम किसी नथुला पक्षग्राह्य समाज माध्य जनता समाज माध्य हरिम गोबाई हिटा ना रेडिकल की गोंगे दाने बला डीटेल किसी में सत्याज्ञ मे दान प्रवृत्ति सर ना तिब्बे अभी पुअपत् कला वेदी वचने वचने लिया अभी हरी पारिस्थांग काट हरी मे हानि मैं हरिद नहीं वे तौर तौर के बल दी मट दीच अपडेट का बोला इतना कर के कहुमारी उत्तरुक्त देशपाल देशपाल ओ मे देशपाल हसी अभी प्रश्न इस दंग आप मुल पटंगा इस आप अध्यापने मेहदे अभी उगा वरद स्कूल अभी वेनक अभी जनता नायक पत्कर हेटी गिनगा होडी ये होडी तेना सिलबस अभी हदा नि अभी हम निधास हितन चिंतने हितन अनिकागन हितन समाज अभी तीन अब देशपाल ने अमत कल दीवन वेन बैद खाऊ करें प्रश्न एम इन फिर सके उठाने वो गोव्यूटी का किन्नो मुल अट वो गोव्यू लक्ष्य अखिटिया मैं मेरा अट ये लक्ष्य खंड दी पिटरी उठा दिने देशपाल ने अट्ठे नंबर आफ हेड्स बड़े दस लक्षना कमती दस लक्ष अखदान कम थी भाई गोव्यो पनस्दाह दौका कम तीन अखर सीए सीए बन मत चंद पनस्दाह दीन युवत दस लक्ष चंद दस लक्ष वेडन भाई पहले कर पोदे इतकोट अनुराधपुर सेंट्रल की दुकाते गोव्यो वेला मैं बरपद संख्या गोव्यो अभी हतर पत्ते राज्यो पुद्गल का अनेता तपे आलू अब मंत्री गैन में बेदल गोव्यो मिर्चो मम ताम या समारोह रसावकर गोवितन करमी रसावकर तब मे समाज लघुकथावक्तम गमे दीवन वेन्न बे ये ना कुमरा दीवन वेन्न बे अभी कुलमटे अन्नो ने कुलम गील रसाव को वेर दे अपीट वे अपीट माध्य वगे देवाल्लोट कला वगे देवाल्लोट एंड मिसा अनेक सीवल मार्ग दें गमे तीन दें वहा वहा गम्मल बेटपना अभी मगे दें सित्वील मम्मी अभी हय्यंग होता नहीं दम हय्यंग कोलम नुगे को गेवल हदागन मन दें आम खेले अखोनो गे अखद आप खेलेटना गया अपीता नहीं एक अभी वरदे अभी अभी अत्र मत बाकी अभी अभी मे कोलम नावना अभी मध्यम अहुने नमूत मम रसा वक्कर हितवा कोलम इन्े मम गुरुवर को ना मग हम वगुतर मे गमक जीवत्न पत्ते गम दें हरी दीवनी गम विना गमे आयोजन अवस्था गमे मे व्यवसाय अवस्था गुडत्ते हिंदा एंटरप्रीनियर्सला हरियर बिहेवन दें गमल युट मे पवतन देशपालना आर्थिक वटपिटावा तेक् गम रट मे हेम दिया बैलेंस कल बलि तब उर्दू पहाकि लंका वकुतनी दी नी वेरदी हरियट मे मे मेशीन अने वेरदी मेशीन हरियट खरक गत्तो अभी हरी दक्ष मिनी अपेरटेतना दक्ष अपेरटेतना स्वाभाविक तत्व होंद होंद काल गुणिक तत्व होंद देश गुणिक तत्व होंद रटा को सा नायकत्ते हरियट मेक चटकल अनीत मेक मे वे मणि प्रश्न अब तक रटा एक्तू
මොනවාද ඔය තියෙන බැක් වෛරස් ඔය ඔක්කොම නැති කරගෙන අපිට හොඳ රටක් හදන්න පුළුවන්. ඒක 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 වෙන්න නොදෙන්නේ දේශපාලන හැම වෙලම. ඒක ඒකට ජාත්‍යන්තර දේශමාලේ බලපානවා. දැන් ටක් ගාලා හදනවා මේ ඍජු නායකත්වයක් බිහුනොත් එහෙම ඌ කඩන්න කොහමද? කඩන්න කරන්න. ඊට පස්සේ විදේශ ආධාරයෙන්ම මේ ඉන්න එක වට්ටන්න. ඒක තේරෙන්නේ නැති අපේ අය ටක් ගාලා ඒ සල්ලිටි කරා මූ වට්ටන්න. මම හිතන්නේ ජනතාව දැන් පොඩ්ඩක් කෙලින් ඉන්න ගතියක් තියෙනවා. හරි වැරදි පැත්තක දිවුවොත් එකඟ නොවෙන්න පුළුවන් මිනිස්සු ගෝඨාභයට. හැබැයි දැන් ගෝඨාභයට අවස්ථාව දීලා තියෙනවා. එහෙනම් ඉතිරි ටිකත් ගෝඨාභයට දෙන්න ඕන මන්නේ. නැත්නම් ඉතින් ගෝඨාභයට මේ මාස 3ක් දීලා ආපහු මේ ඡන්දකින් ගෝඨාභයට විරුද්ධ කෙනෙක් දාලා ආයෙ මේ රට ට්‍රෑෂ් කරනවා වඩා සාපේක්ෂව වටිනවා. ඔහුට වැඩ කරන් යන්න දෙන එක. සමහරට මම මේ කියන මම්ම තව අවුරුද්දකින් දෙකකින් සමහරට විශ්වෝප වෙන්න පුළුවන් ඒ පිළිවන් මම මේ කියන ප්‍රකාශ කරනවා. හැබැයි සතුටුනොත් එහෙම මං කියවනේ බුලා ෂා මිනිහා වැඩේ කරානේ කියන තැනට හිතන්න පොසිටිව් වෙමු අපි කියලා මම හිතනවා. අර ඔය හැම කාරණාවම එක්ක අන්තිමේදී අපි හිතන්නේ තමන් ගැන, තමන්ගේ පවුල ගැන, තමන්ගේ දරුවෝ ගැන. එහෙමනේ මේ ලංකාව ඇතුලේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න සුදුසු වටපිටාවක් නැහැ. අපේ දරුවෝ සල්ලි ටිකක් හොයාගත්තම වෙන රටකට යවලා උගන්වන්න ඕනේ, පදිංචි කරන්න ඕනේ කියන මතේ ගොඩක් දෙනෙක්ගේ කොළඹ ඉඳන් ගමට ආපු කෙනෙක්ගේ ඔළුවේ තියෙන දෙයක්. වසන්ත දුක්ගන්නාරාලේ ඉන්නේ තේ මතේ. ඔය ඒකට හේතුව අපේ අධ්‍යාපනය. ඔව්. ඒකට හේතුව අපේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නේ, අධ්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රශ්නය. අපේ අධ්‍යාපන ක්‍රමයේ උගන්වන්නේ මොකක් හරි තරඟ කරලා විභාගයක් පාස් කරලා රස්සාවක් හොයාගන්නනේ ජීවත් වෙන්න මිනිස්සුන්ට මානව ගුණ. අපේ දරුවන්ගේ මානව ගුණ හරි අඩු වෙන්නේ ඒකයි. ඒ කියන්නේ පින්ලන්තය නේද මල් නෙදර්ලන්තය ගියා. එහෙ පැය 3කට වඩා පන්ති කාමරේ ඉගැන්වුවොත් එහෙම දඩ ගහනවා. ඒක නීතියෙන් තහනම්. පැය 3කට වඩා දවසකට දරුවෙකුට උගන්වන්න පන්ති කාමරේ. දරුවා තමයි තීරණය කරන්නේ අද ක්ලාස් රූම් එක කොහෙද තියන්නේ කියලා. අද කිව්වොත් එහම අද වතුරේ කියලා අද වතුර පිළිමන් තමයි තියන්නේ. වැවට ගිහිල්ලා වැවේ තමයි පන්ති තියෙන්නේ. මෙන්න මේව පරිසරයත් එක්ක මේක අනික බෑ වැඩිම සල්ලි තියෙන වැඩිම සතුටින් ජීවත් වෙන මිනිස්සු ඉන්නේ පින්ලන්තේ. ලෝකේ. දැන් අපි බලන්නකො මේ सिलबस दागन हिरा करेगा ना मारा प्रश्न प्रश्न उड़ागट पहले नहीं ना ने ये निदर लांते किंदा गार्ड नॉल दिए ने अरे उन्हीं वातुर पारा अरे ना अरे हम लामाई टे वैली कोट्टा दिला दिए ना अलग के ना ये वैली कोट्टा दाले अलग ब्लॉक कल वाहन नो लीक नो एन वो कहता हूँ उनके किंदा गार्ड अपने मनाती मकरे की कटिंग ही पुकेंगे ए ऐ निदरलांत एक निदरलांत तीन अड़ी नाम क्या मूद कोई भी मूद गुडगे इनसा उ प्रधान पिरीमी प्रधान हकिया बेलिकोट बतर लीक आप गार्डन अग्रिकलर तीन वसंत दुग्गन्नाराले दकिन विदिर लंकावे अध्यापने प्राक्टिकल अभी भाविता अपराध अभी दुग्गन तीन මට බීකෝම් ස්පෙෂල් ඩිග්‍රියක් තියෙනවා මම මොකට මොනවද කරන්නේ ඔයා සරල සමීකරණ ඕනි මොනවද කරන්නේ ඒක ඔයා ඔය මොලේ මයින්ඩ් හදපු කෑල්ලක් විතරයි සරල සමීකරණේ ජීවත් වෙන්න බෑ ඒ කියන්නේ අපිට කවුරු හරි දීලා ගියපු දෙයක් අපි විදිහට අනිවාර්යෙන් මේ මිෂනාරියන් දීලා ගිය අධ්‍යාපනය අපි අපිට අපිට තිබ්බ වෙන අධ්‍යාපන විදිහ නැත්නම් හදා ගන්න තිබ්බ අපිට අපි හදන්නේ මේක තමයි ජොලි කියලා ඉන්නවා ඔය හැමදේම එක්ක අනුරාධපුර ඉඳන් කොළඹ ඇවිල්ලා අවුරුදු ගානක් ඇතුළත තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරලා කොහොම හරි මේ ආපු ගමන ගැන වසන්ත දුක්ගන්නාරාලා ඉන්නේ සතුටින්ද? ඔව් මං හැම වෙලේම එහෙම. මගේ හැම දෙයක් ගැන මම සතුටු වෙනවා. නැත්තම් ජීවත් වෙන්න බෑ. අපිට එහෙම අසතුටු වුණොත් එහෙම ඒකෙම තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මං හැම දෙයකින්ම සතුටු වෙනවා. මං පරාජය වුණාම සතුටු වෙනවා. ඔව් ඒ වගේ පරාජය වෙලා අතෑරිලා මට මේක කරගන්න තිබ්බනම් කියලා හිතච්ච දේවල් නැද්ද? මට තාම තියෙන චිත්‍රපටිය තමයි මේ සිනමා පටයක් කිරීමේ උත්සාහය මං දෙපාරක් විතර දරුවා හැම වෙලේම මොකක් හරි කලබලකාරී තත්ත්වයක් නැති වුණා දැන් මේ පාරත් මේ හැදීගෙන එනකොට මෙන්න දැන් ඉතින් ඒක කෙටි චිත්‍රපටයක් ඔව් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා මම ජාත්‍යන්තර ආයතනයකට ඒකේ ඉදි දැක්ුවා එහම තමයි YouTube එකේ තියෙනවා Diving the Sky කියලා ඒකත් තියෙන අධ්‍යාපන ක්‍රමයේ වෙන තමයි වෘත්ති අධ්‍යාපන ක්‍රමයට අපි නැඹුරු වෙන්නේ නැතිකම කැරියර් ගයිඩන්ස් කියන එක අපි අතහැරලා ඉන්නේ දැන් ඒ කියන්නේ ලංකාවේ හැමෝම දොස්තර ඉංජිනේරු වෙන්න හදනවා මිසක් කවුරු ටයිල් බාස් කෙනෙක් වෙන්න හදන්නේ මොකද ටයිල් බාස්නේ ටයිල් ඉංජිනේර කියලා දැම්මම හරි මේ ටයිල් මේ ටයිල් දාන මිනිස්සයා මාසෙට ලක්ෂ 6ක් පඩි ගන්නවා දොස්තර කෙනෙකුට ඉච්චර පඩි නෑ හැබැයි ඌ ටයිල් බාස්නේ ටයිල් එකේ වැරද්දක් නෑ ටයිල් ඉංජිනේර වුණා නම් හරි ඒ වගේ කැරියර් ගයිඩන්ස් වල තියෙනවා මාර රස්සක් අපි යන්නේ නැති තාම හිස් තියෙන අපේ ගෑනු ළමයි ලංකාවේ
ලක්ෂ 40ක් විතර ගෙවල් වලටලා ඉන්නවා ගෑනු ළමයිට සුදුසු නෑ රස්සා කියලා ස්පෙෂලි ඔය කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි ඉතින් අපි ඉන්දියාවේ මිනිස්සු ගේනවා ඒතොර අපි බයිනවා චීනයේ මිනිස්සු ගේනවා ඇයි අපේ ගෑනු ළමයි ඉන්නවා වැඩ කරන්න යන්නේ නැති ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ උඩ වැඩ කරන්න බෑ සිමෙන්ති ගෑනුත් එක්ක සම්බන්ධයක් නැහැ ලක්ෂ 30ක වේකන්සිස් තියෙනවා දුක ව්‍යවසායකෙක්ද ඔව් මං හිතන්නේ මගේ මගේ ඉතින් මගේ මීඩියා බිස්නස් එකත් එන්ටර්ප්‍රෙනර්ෂිප් එන්ටර්ප්‍රෙනර්ෂිප් ගන්නේ තමයි වැටෙන්නේ මම හිතන්නේ මේ ෆෘට් මගේ පළතුරු සහ භෝජන එක වැටෙන්නේ ව්‍යවසායක ගණේටම තමයි කියන්නේ ඒක කියන්නේ බිස්නස් එකකට වඩා එහා ගිය සමාජ කාරණයක් තියෙන නිසා ඒක මචන් එන්ටර්ප්‍රෙනර්ෂිප් හැටියට වැටෙනවා දැන් වේදිකා නාට්‍ය කරා පත්‍ර කලාවේ හිටියා රේඩියෝ වල හිටියා ටීවී වල හිටියා සින්දු ලිව්වා ස්ටෝරුව දාගත්තා රාළ භෝජන ගෙනාවා ඊළඟ ස්ටෙප් එක චිත්‍රපටිය ඔව් මම ඒකට තමයි දැන් මගේ හිත හදින්නේ සහ මේ ඔය අපි ආහාර වැඩෙත් එක්කම වගාව ආපහු වෙනස් අයත් එක්ක මම චේන් එක පටන් ගන්න ඉන්නවා ගොවියොත් එක්ක මම මගේම දේවල් අරන් ආවොත් හොඳයි කියලා තැන්ට ආ නිසා ඒකටත් කාලයක් යොමු වෙයි මේ චිත්‍රපටිය කිරීම තමයි ඊළඟ අදහස එතකොට මේ තව අවුරුදු 5ක් ඇතුළත ඇචීව් කරන්න තියෙන එකම ටාගට් එක ඕකද ඕක තමයි එතකොට මේ වසන්ත දුක්ගන්නාරාලට ගමේ ඉඳන් අනුරාධපුර ඉඳන් කොළඹ ඇවිල්ලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාස්ටර් ඩිග්‍රී එකක් කරලා මේ ඉන්න තැනට මේ බ්‍රෑන්ඩ් එක ක්‍රියේට් කරගන්න තැනට එනකන් ඉන්න ලැබුණා හදිස්සියේවත් රිවර්ස් එකක් ගහන්න උනා නම් ওই දේවල් උනේ නැත්තම් අද කවුරු වෙලා ඉඳී ඉවරයි කියලා මම විශ්වවිද්‍යාලෙ එන්න ඉස්සෙල්ලාම නැවතුණා නම් මම ඉතින් අපේ සරලම කාර්යය ඉතින් ගුරුවරයෙක් හරි කවුරු හරි වෙලා ගමේ ගම්පලා තින්න පුළුවන් විශ්වවිද්‍යාලේ සමත් වෙච්ච හැටියෙම මම චාර්ටර්ඩ් ඇකවුන්ටන්සිස් කරපු කෙනෙක් නිසා සමහරට මේවට ආව නැත්තම් මම ඇත්තටම ඉතින් ගණකහ අධිකාරිවරයෙක් එහෙම නැතුව වෙන තිබ්බේ නැහැ මං අහවලෙක් වෙන්න ඕනේ එහෙමකක් තිබ්බේ නැහැ එහෙම වෙන්නෙත් නැහැ නේ අපි හිතපුවා නේ වෙලා තියෙන සමහර මං හැබැයි පොඩි කාලේ කවදාවත් හිතුවේ නැහැ අපි දන්නෙත් නැහැ මාධ්‍ය කියලා එකක් තියෙනවා කියලා නෑ එතකොට දැන් පොඩි කාලේ ඔළුවේ පොඩි අයිඩියා එකක් තියෙනවනේ කවදාවත් හිතන්නේ නැතුව ඇතිනේ මම සින්දු ලියන කෙනෙක් වෙනවා කියලා. ඔව් එහෙම නෑ එහෙම තියෙල තිබෙන්නේ නෑ. ඒ කාලේ ડોක්ටර්ද ඉංජිනේර්ද මැනේජර්ද ටීචර් කෙනෙක් වෙන්න තමයි ආසාව. අම්මා ටීචර් කෙනෙක්නේ. ඒ නිසා ගෙදර ගුරුවරයෙක් වීමේ ආසාව තමයි පොඩි කාලේ තමයි තිබුනේ. වසන්ත දුක්ගන්නාරාල එහෙම නැත්නම් රාළව පිළිගන්න ගොඩක් දෙනෙක් ලංකාවේ ඉන්නවා. අත්තම කිව්වොත් එහෙම අධ්‍යාපනය අතින් එහෙම නැත්නම් සමාජ වටපිටාව අතින් අත්දැකීම් අතින් පරිපූර්ණ කෙනෙක් විදියට සමාජ මාධ්‍ය ඔස්සේ හැසිරෙන ජනතාවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ වැඩසටහන බලාගෙන ඉන්න ජනතාවට අවසන් වශයෙන් කියන්න තියෙන මොකක්ද? කල්පනාවෙන් ජීවත් වෙන්න. ඒ කියන්නේ අපි ටිකක් හරි එක එක වෙයි උන්මාද වෙනවා දැන්. දේශපාලනේ වුණා තමන් ආදරය කරන එකට වඩා රටට ආදරය කරන මිනිහා තෝරා ගන්න සූදානම් වෙන්න. ජීවත් වෙනවා කියන්නේ සතුට වෙනවා කියන එක. අද සතුට නොවි ජීවත් වෙනවා කියන්නේ ජීවත් වෙන්නේ නැහැ කියන එක කියලා හිතාගන්න. අපි ඔක්කොම කරන්නේ ඒකනේ. ළමයින්ට උගන්වන්නේ අපි ඉගෙන ගන්න ඉගෙන ගත්තේ සතුටෙන් ජීවත් වෙන්නනේ රස්සා කරන්නේ රස්සා කරන්න යන එක සතුටක් නැත්තම් මොකට රස්සාවට යන්නේ සතුට වෙන්න බැයි නං ඒ හම්බෙන සල්ලි වලින් ඊට පස්සේ මං කියන්නේ ඒක තමයි අපි ඉන්නේ හැම රිලැක්ස් වුණා නම් එහෙම ජීවිතය ගැන එහෙම හිතන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා අරබුද මට හිට බැංකුව පිළිබඳ ප්‍රශ්න තියෙනවා අපි දෙක හිතුවා කියලා විසඳෙන්නේ නැහැ ඒ නිසා ඒකට ක්‍රම උපාය යොදන ගමන් සතුටෙන් ජීවත් වීමේ කලාව හොයා ගන්න ඒක තමයි වැදගත් වෙන්නේ අන්තිම ප්‍රශ්නය අහන්නම් රටේ දරුවන්ට තාත්තා කෙනෙක් විදියට දෙන්න තියෙන අවවාදයේ උපදෙස් මොකක්ද? ඔව් මං හිතන්නේ අපේ දරුවන්ට වඩා මම රටේ දරුවන්ට කිඳලා තියෙන්නේ. මේ දෙන්නත් එක්ක ගත කරපු කාලයට වඩා මම ගොඩාක් රටවට මම ඔය ගොවි තානාපති ඉන්නකොට එහෙම ඉතින් මම රටේම ළමයි එක්ක ඒගොල්ලන් දේශන පවත්වමින් වැඩමුළු පවත්වමින් තාමත් යනවා මම. හැම දෙකෙන් මම කියන්නේ එකම ඉගෙන ගන්නවා කියන එක විභාග පාස් වෙන්න ඉගෙන ගැනීමයි ජීවිතය ඉගෙන ගන්නවා කියන එක තමයි මම උගන්වන්නේ හැම වෙලාවෙම. मेहलट वाड़ा मैं लटे मैट उगन समहार मेघोल मगे वाले वीडियो सजीव लेस मट मेघोल कथा का दिन इला ऐसा मे रटे धरून मगे धरून से अभी वसंत दुग्गन्ना राल की चरते बहुम स्तुति के लखीन मेम पीटा पीत के कथा पहाटे तो नाट बहुम स्तुति सुधी